සුබ උදෑසනක් ඔබ සැමට. මම අද බලාපොරොත්තු වෙනවා රේකි දුරස්තර ප්‍රතික්‍රමය කරන විදිය පෙන්වන්න. මේක සාම්පල් එකක්. මේක කරන්න පළවෙනිම අවශ්‍ය වෙනවා නිශ්චල ප්‍රදේශයක් හොයාගන්න ඕන. මොකද හැම පැත්තෙම සද්දපත් ඇහෙන්න ගත්තොත් මේ ට්‍රීට්මන්ට් එක කරන්න අමාරුයි. ඒක නිසා සද්ද නැති තැනක් තෝරගන්න. ඒ වගේම පහසු ඉරියව්වකින් ඉඳගෙන හරි පහසු විදියට ඔයගලන්ට ඉන්න පුළුවන් තැනක ඉඳගෙන හිටියනම් වඩා හොඳයි. මේක අහන්න පුළුවන් පහසු ඉරියව්වකින් ඉන්න. ඒ වගේම වතුර වීදුරුවක් තියාගන්න ළඟ පිරිසිදු වතුර වීදුරුවක් අරන් තියාගන්න. මොකද මේ ප්‍රතික්‍රමය කරද්දී ශාරීරිකව සමහරට වෙනස්කම් වෙන්න පුළුවන්. උෂ්ණත්වය ඉහළ යන්න පුළුවන්, දාඩිය දාන්න පුළුවන්, වතුර වැඩිපුර බොන්න ඕන වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. මොකද එක එක්කෙනාගේ ශක්තිමය ශරීරයේ ශක්ති සංවේදීතාවය වෙනස්. සමහර අය ට්‍රීට්මන්ට් කරපුවම කිසිම දෙයක් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. සමහර අය ට්‍රීට්මන්ට් කරපුවම ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ යනවා. මොකද මම කලින් වීඩියෝ එක කිව්වා ශක්තිමය අවහිරතාවයන් නැති වුනහම ප්‍රතික්‍රමය කරාට පස්සේ ශක්ති ප්‍රතික්‍රමයක් කරාට පස්සේ ඒ අවහිරතාවය නිදහස් වීමක් සිද්ධ වෙනවා. නිදහස් වුණාම ඒක අපේ පිට වෙන්නේ භෞතික ශරීරයෙන්. එතකොට මේක එක්ක උෂ්ණත්වය ඉහළ යාමක්, දාඩිය දැමීමක්, ඒ වගේම කලන්තයක්, ඔළුව කැක්කුමක්, ඒ වගේ විදියට සිද්ධ වෙන්න පුළුවන්. ඉවතට යන්නේක අර අවහිරතාවය. ඒ නිසා මොකටත් වතුර වීදුරුවක් ළඟ තියාගන්න. මොකද ප්‍රතික්‍රමයෙන් පස්සේ ඔගලන්ට වතුර වීදුරුවක් බොන්න පුළුවන්. ප්‍රතික්‍රමයේ අතරතුර වතුර අවශ්‍යයි නම් වතුර පිව්වට කමක් නැහැ. සැප පහසුවට පුටුවක් අරගෙන මේ වගේ ඉඳගෙන හරි වීඩියෝ එක නරඹන්න පුළුවන්. මම මේ මොහොතේ කරන්නේ පොදුවේ එක්කෙනෙක් අරමුණු කරගෙන නෙමෙයි. මොකද මට මේක ගොඩක්ම පෙන්වන්න ඕන මේ විදියටයි ප්‍රතික්‍රමය සිද්ධ වෙන්නේ කියන එක. මේකට අවශ්‍ය වෙන ප්‍රතික්‍රමය කරන්න කලින් මම ඔයගලන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔයගොල්ලෝ කැමතිද කියන එක. මොකද මේ ට්‍රීට්මන්ට් එක කරද්දී රෝගියාගේ කැමැත්ත ගොඩක් අවශ්‍යයි. රෝගියාගේ අකමැත්තෙන් අපිට ප්‍රතිකාර කරන්න බෑ. ඒක නිසා රෝගියා කැමති වෙන්න ඕනේ. මම ප්‍රශ්නයක් අහනවා, ඔයගොල්ලන්ට තියෙන්නේ ඔහු කැමතියි කියලා උත්තර දෙන්න. ඊට පස්සේ මම ට්‍රීට්මන්ට් එක පටන් ගන්නවා. ඔයගොල්ලන්ට තියෙන්නේ වීඩියෝ එක දිහා බලාගෙන සහභාගී වෙන්න. මේක තමයි සාම්පල් එකක් විදියට කරන්නේ. එක එක්කෙනාට තියෙන දැන් මේකේ මට මම පොදුවේ හැමෝටම එයාලගේ තියෙන ශාරීරික අපහසුතාවයන් ශක්ති අවහිර වීම ඒ හැම දෙයක් වෙනුවෙන්මයි කරන්නේ. නැතුව එක ආබාධයක් ගැන හිතලා කරන්නේ නැහැ. මම එකයි කිව්වේ මේක පොදුවේ කරන වීඩියෝ එකක්. මට පෙන්වන්න ඕනේ මේ විදිහේ ට්‍රීට්මන්ට් එකක් තමයි කරන්නේ කියන එක. හරි, එහෙනම් අපි වීඩියෝ එකට යමු. මේ මොහොතට පමණක් තරහ නොගන්න, මේ මොහොතට පමණක් කනස්සල් නොවන්න. ඔබගේ ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, දෙමාපියන්ට ගරු කරන්න, ඔබගේ ජීවිකාව ගෞරවණීය උපයා ගන්න, සියලුම ජීවිත ප්‍රතිගුණ දක්වන්න. ඔබලන්ට කැමති නම් ඇස් වහන්න පුළුවන්, නැත්තම් කැමති ඉරියව්වකින් මේ විදිහට පහසු විදියට ඉන්න, ඇස් අරගෙන හිටියත් කමක් නැහැ, අවධානය තියාගන්න එක වැදගත්. මේ පහසු විදියට ඉන්නේ නැත්තම් ඩ්‍රයිවිං කරනවා නම් වෙන මොන හරි වැඩක ඉන්නවා නම් මේක අහන්න එපා. මොකද ශක්තිය ලැබීම සිද්ධ වෙන්නේ නැහැ. පහසු ඉරියව්වකින් ඉන්න මම මේ මොහොතේදී අහනවා, රේක ශක්තිය මගින් ඔබගේ ශාරීරිකව පවතින අවහිරතාවයන් හෝ යම්කිසි ශක්තිමය දුර්වලතාවයන් සුවපත් කර ගැනීමට ඔබ රේක ශක්තිය ඔබේ ශරීරයේ ශක්තිමය ශරීරයට ලබා ගැනීමට ඔබ කැමැත්ත ප්‍රකාශ කරනවාද? ඔබ කැමති නම් ඔව් මම කැමතියි කියලා කියන්න. හරි. මා තුළින් නිදහසේ ගලා යාමට මා රේකි ශක්තියට ආරාධනා කරනවා. මා තුළින් නිදහසේ ගලා යාමට මා රේකි ශක්තියට ආරාධනා කරනවා. මා තුළින් නිදහසේ ගලා යාමට මා රේකි ශක්තියට ආරාධනා කරනවා. මේ මොහොතේ මේ වීඩියෝ එක නරඹන සියලු දෙනාටම ඔවුන්ගේ ශරීරයේ පවතින සියලුම ශක්තිමය අවහිරතාවයන් සියලුම
ස්ථානවල පවතින රෝගාබාධයන් කාර්මිකව හෝ පෙරාත්ම භවයේ කරපු කර්මයන්වල ප්‍රතිඵලයක් විදියට හෝ මොනෑම් හේතුවක් විදියට හෝ අදෘශ්‍යමාන බලවේගයක් නිසා හෝ යම්කිසි ඕනෑම කරුණක් නිසා ඔවුන් තුළ පවතින ශක්තිමය අවහිරතාවයන් නිසා ඔවුන් පත්වී සිටින අපහසුතාවයන් මිදවීමට රේකි ශක්තිය ඔවුන්ට මේ වීඩියෝ එක නරඹන සියලු දෙනාටම ලැබේවා. මේ මොහොතේ ඊසේ ආබාධ තියෙනාගේ ඊසේ ආබාධ ඔළුව කැක්කම ඉරුවරතය එයාලගේ ක්‍රවුන් චක්‍ර එකේ තියෙන බ්ලොක් එක අයින් වෙනවා. හිසේ ඕනෑම ප්‍රදේශයක තද කැක්කමක් තියෙනවා නම් අපහසුතාවයක් තියෙනවා නම් එයාලගේ අපහසුතාවය අයින් වෙනවා. ඇස්වල ආබාධ තියෙනාට ඇස්වල අක්ෂි ආබාධ තියෙනාට ඇස්වල අපහසුතාවයන් තියෙනවා. පෙනීමේ ආබාධ තියෙනවා නම් එයාලට එක. මේ මොහොතේ මම ඒ එනර්ජී කියනවා එකට. ඊළඟට තර්ඩ් අයි චක්‍ර එකේ බ්ලොක් එක මේ වෙලේ අයින් වෙනවා. ඊළඟට පල්ල හැදෙනවා. උගුර ආශ්‍රිතව ආබාධ තියෙනවා. ඊට කලින් මුඛය ආශ්‍රිතව තියෙන ආබාධ තියෙනවා නම් මුඛයේ ඊළඟට උගුර ඊළඟට පුරහිස්වල අත්තල වෙනහලු හදවතාශ්‍රිතව ඊළඟට පල්ල හැදෙන වක්ගඩු ආමාශය ආශ්‍රිතව බඩවැල්වල තියෙන ආබාධ ඊට පස්සේ පල්ල හැදෙනවා ලිංගික ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ලිංගික ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව රෝගාබාධ තියෙන අය. ඊළඟට මම පල්ල හැටෙනවා කකුල් වල කොන්ද ආශ්‍රිතව සහ කකුල් වල දණ හිස් ආශ්‍රිතව වලලු කර ඊළඟට කකුල් වලට යටට යනවා විලුඹ ආශ්‍රිතව මේ ඉස්සරහා පැත්තේ මම යන්නේ ශාරීරික විස්සරහා පැත්තේ හරි ඊට පස්සේ මම යනවා පිටුපසට ඔයාලගේ ඔළුව පිටිපස්සේ හිස පිටුපස්සේ ඉඳන් යනවා උඩ ඉඳන් පල්ලහැට ඔව් මේ වෙලාවේ ඔව් හිසේ පිටුපස්සේ
කොන්ද ප්‍රදේශය ඊට පස්සේ පල්හාට එද්දි තියෙනවා වකුගඩු ඒකෙන් පල්ලෙහාට යනවා මේ වෙලේ කොන්දේ ආබාධ තියෙනවා නම් තුවාල තියෙනවා නම් මම ශක්තිය යොමු කරනවා ඊළඟට පල්ලෙහාට යනවා ඊට පස්සේ ධනේශ පිටිපස්ස ඊට පස්සේ කකුල පල්ලෙහාට යනවා දෙපතුල් දක්වා යනවා මන් නැවත ඉදිරිපසට යනවා දැන් ශක්තිය වැඩිපුර සංවේදී අයට අදාළ ප්‍රදේශ කියද්දී ඔබලගේ ශාරීරික උෂ්ණත්වය ඉහළ යාමක් සිද්ධ වෙනවා මේක හැමෝටම සිද්ධ වෙන්නේ නැහැ හැමෝටම අමාරුයි සංවේදීතාව එක වගේ තියෙන්නේ සෙන්සිටිව් වැඩි කට්ටියට තමයි ඒක දැනෙන්නේ අනිත් අයට දැනෙනවා අඩුයි ශාරීරික බ්ලොකේජ් එකක් තිබුණා නම් අසනීප තත්ත්වයක් තියෙනවා නම් ඒ ප්‍රදේශයේ රත් වීමකට ලක් වෙනවා චක්‍ර අකපමත් වෙලා තියෙනවා චක්‍ර මේ වෙලාවේ බ්ලොක් එක අයින් වෙනවා චක්‍ර හත ක්‍රමානුකූලව කරකීමට ලක් වෙනවා මේ වගේ වෙලාවට අපහසුතාවයක් දැනනවා නම් වතුර පොණ්ඩ හරි මම දැන් ට්‍රීට්මන්ට් එක සම්පූර්ණ කරලා තියෙන්නේ ට්‍රීට්මන්ට් එක අවසන් කරන්න ලෑස්ති වෙලා මේ වෙලාවේ ට්‍රීට්මන්ට් එකේ ඉන්න කෙනා ඔගොල්ලෝ ඇස් වහගෙන මේක කරා නම් මෙන්න මේ දේ ඔළුවට ගන්න ඕනේ. දැන් ට්‍රීට්මන්ට් එක ඉවරයි නා. ඔගොල්ලන්ට ට්‍රීට්මන්ට් එකම ඉවර කරන්න යන්නේ. ඔගොල්ලෝ මත ඔගොල්ලෝ හිතේ මවා ගන්න ඕනේ මෙන්න මේ වගේ දෙයක්. ඔගලගේ කකුල් දෙකෙන් මුල් ඇදිලා මේ පොළවට ඔගොල්ලෝ සම්බන්ධ වෙනවා. මේ කකුල් දෙකෙන් මුල් ඇදිලා ඔගලගේ මේ කකුල් දෙක පොළවට සම්බන්ධ වෙනවා. ඔගලන්ට නැගිටින්න බැරි විදිහට කකුල් දෙකෙන් මුල් ඇදිලා පොළවට සම්බන්ධ වෙනවා කියන එක ඔගලගේ හිතේ මවා ගන්න බැහැ. හරි දැන් ට්‍රීට්මන්ට් එක ඉවරයි. ඔබලන්ට දැන් උෂ්ණත්වයේ ඉහළ යාමක් ශරීරයේ උෂ්ණත්වයේ ඉහළ යාමක් මොන හරි තේරෙනවා නම් අපහසුතාවයක් මොන හරි තේරෙනවා නම් ඔබලන්ට වතුර බොන්න පුළුවන්. කොහොමත් වැඩිපුර වතුර බොන්න. වතුර එකක් බොන්න. ඊට අමතරව ඔළුව කැරකිල්ල හරි කියන ඇඟේ අපහසුතාවයක් හරි බඩේ අමාරුවක් හරි එහෙම දෙයක් දැනනවා නම් ඒක සාමාන්‍ය ඒකට බය වෙන්න දෙයක් නැහැ. මොකද ශක්තිමය ප්‍රතිකාරයක් කරාට පස්සේ ඔයාලගේ අර බ්ලොක් වෙලා තියෙන තැන් අවහිර වෙලා තියෙන තැන් ඇරෙද්දි ඒක පිට වෙනවා ශරීරෙන් පිට වෙන විදියක් තමයි එක්ක ශරීරයේ උෂ්ණත්වය ඉහළ යනවා ඇස්වලින්නම් කඳුළු වැක්කෙන්නවා කන් වලින් වතුර වගේ එන්න පුළුවන් ඔළුව කැරකිල්ල එන්න පුළුවන් වමන යන්න පුළුවන් බඩේ අමාරු වෙන්න පුළුවන් ඒතර දැන් මේක කිව්වහම හැමෝම බය වෙන්න එපා හැමෝටම මෙහෙම වෙයි කියලා හැමෝටම මෙහෙම වෙන්නේ නැහැ බ්ලොක් එකක් තියෙන කෙනාගේ ඒක පිට වෙනවා සමහර අයට මකූත් සිද්ධ වෙන්නේ නැහැ සමහර අයගේ ශක්තියට හොඳ සංවේදීතාවය ඒ කියන්නේ අඩු වැඩි වෙන එක අනුව තමයි මේකේ සිද්ධ වීම සිද්ධ වෙන්නේ කියන්නේ සිම්ටම් එක සිද්ධ වෙන්නේ බාහිරට කොහොමද ඒක වෙන්නේ කියලා ඒ නිසා වැඩිපුර වතුර බොන්න ට්‍රීට්මන්ට් එක කරාම සාමාන්‍ය විදියට පත් වෙන ටිකක් සතියක් විතරයි ඒක නිසා ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ එහෙනම් සහභාගී වෙච්ච හැමෝටම බොහොම ස්තුතියි